ර්ථමානය වෙනකොට ඉස්මර්ටෆෝර්න එකක් නැති කෙනෙක් හොයා ගන්නවත් බෑ ඒ අරමටම හැමෙනක්ගෙමතේ ස්මට ෆෝර්න එකක් තියෙනවා නමුත් ඔබ කවදරි හිත තියෙනවද ඔබ ස්මටෆෝර්න්න එකැතුෙ ඔබ මාරයා හැඟිලයින්ද කියලා ඉතින් අදපි මේ කතා කරන්න ඉස්මර්ට ෆෝර්න් එකක්කස්ෙේ හැගිලාපු මායක් ගැ හදිච්ච මූව එකක් ගැ ලීනාමි කැන්නෙ කොරයාාවේ පිපුුණු සකුරාමලක් වගේ සුන්දර යෝතයක්. සුන්දර බවගේම කොරයානුවන්ට සහජයෙන්ම ඔරුම වෙන කඩිසර බවත් ලීනාමිට තිබුණා. ලීනාමි කැන්නේ ශිෂ්‍යාවක්, ඒවගේම දවල් කාලේදි කම්පැනියක වැඩකරනවා. අමතරව රෑට තමගේ තාත්තටයිති අවන්හලකත් වැඩරනවා මේවිේට බොහොම කාර්ය බහුල ජීවිතයක් ගතකලත් ලීනම ඉඩක් ලැබෙන සෑම අවස්ථාවක දිම තමාගේ යහළුවන් එෙක්ක විනෝද වෙන්නත් අමතක කර නෑ.ඉතින් දවසක් ඒව නයිට ලබ් එක විනෝද වෙලා පඩි ්‍රින් එකක්ේ ම අරගෙන තමගේ බර්ටමන්් එකකට එන වෙලාවක ලේනාමිගේ ෆෝර්නෙ එක කෝ්චේද වැටනවා මේ ෝන් එක හු ගන්න අ එක්තර පුදගලේ. ත්තරුණනමුත් අමුතු ගතිගුණ තියෙන ගුප්ත කෙනෙක් මෙයා තමන්ව හදන්වන්නේ ජොන්යොන් කියන නමින්. නමුත් ඒක මෙයාගේ ඇත්තම නම නෙවේ මෙයා වෙන කෙනෙක්කෙ නමක් තමයි මේවිදියට පාවිච්ි කරන්නේ. ඕ ලීනාමිගේ ෆෝර්්‍යකරගෙන තමන්ලග තියාගෙනඉන්නවා. යතවා රිදි ෆෝන් එකට ලීනාමිේ යාහලුවෙක් කෝල් එකක් ගන්නවා. ජුයොන් ඒ කෝල් එකට කාන්තා හඬින් කතා කරනවා. ඒකට යා පාවිච්චිරන්නේ ෆෝර්් එක තින ඇ් එකක් ඒ කතා කරල්ලා කියන ඔයාගේ යාලුවගේ ෆෝන් එක බිම වැටල තිබි ම අහුලගත්තා දැන් ෆෝන් එක තිෙනෙ මන්ල කියලා. යාලුවට මට කතා කරන්න කියලා පවසනවා යාළුවවා මේක ගන් ලීනාමිට කියනවා ඊට පස්සේ ලීනාමි මෙයාට කතා කරනවා ජුන්යොන් ලීනාමිට ටව්න් එකේ තැනක් කියලා එතනටඇවිල්ල ෆෝන් එක අරගෙනයන්න කියලා කියවා. ඒ කියලලා ෆෝන්් එක නමිටැන්නල අඋ. හරන්න නාමිගේ ෆෝර්න් එක තින දත්තටික තමගේ පරිගණකේට දාගන්න. නමුත් ඒක කරන්න බැරිවෙන්නන්නේ ලීනාමි තමාගේ ෆෝර්න් එකට පස් වඩ්ඩකක් දාාලාතියෙන නිසා. ඊට පස්සේ මෙයා කරන්න මේ ෆෝන් එක තමගේ මේසගහලා ඒ ඩිස්පලේක බිඳනවා ඒ බඳලා නැවතවතාවක් කෝල් එකක් දෙනෙනවා ඒයාගේ ඇතින් ෆෝර්න් එක බිඳුන ඒ එක හදන්න ෆෝන් කඩේකට දුන්න කියලා. ඊට පස්සේ කඩේට ඇවිල්ල ඒ අරගෙනයන්න කිය කියනවා. මෙඔක්කොම කෝල්ලයා දෙන්නේ කාන්තාවක් වගේ කටහඩ වෙනස් කරලා. ඉතින් ලීනාම මේ කඩේ හොයාගෙනයනවා ඒ කඩේඉන්නත් ජුන් ොන්ම තමයි, මාස්කෙකක් එහෙම දාලා මූුණ පේෙන්න්නේ නැතිවෙන්න තමයි ඔහ මෙතන ඉන්නේ. ඉතින් ලීනාමි කඩේට ගයාට පස්සේ ඕෝ උපක්‍රමශීලීව ලීනාමිගේ ෆෝර්න් එක පස්වර් දෙක දැනගන්නවා ඒ දැනගෙනඒ ෆෝර්න් එකේ තින සියලුමදත්ත තමාගේ ලැප්ටොප් එකට කොපි කරගන්නවා ඊට පසෙ ෆෝන එක අලු දිස්පලේක කුද්දාලා ී නාමිට දෙවා ලී නාමියලු දිිස්පලේක ගැන සත්තු වෙලා ජුියුන්ට ස්තුතිරලා ෆෝර්් එකක්ත් අරග යනවා ඊට පස්සෙ ුයුන් මි ෆෝර්න් එකේ තිබුණ තොරතුරවලින් එයා ගැන හැම දෙයක්ම දැගන්නවා එයගේ පවුලයා ගැන යාලෝ ගැන කරන රැකිියාව ගැන යනන තැන් ගැන මේ හැම දෙක් ගැනම ජුනෝම් දැනගන්න. ඒගේ ුන්නයොන් ලී මි ෆෝර්න් එක හදන වෙලාේ ලීනාමිට නොදැනන්න ඇගේ ෆෝන් එක කැමරාවක් එක් පුංචි ඩිවස් එක කයිකරනවා මේ කැමරාවෙන් ලීනාමි ඉන්න තැන එය කරන කියනදේවල් හැම දෙක්ම ජුන්න්නන් තමාගේ ලැප්ෙෙන් බලාගැෙනින්වා. මේ විදියට ඉඳලා එක දවසක් ලීනාමි තමාගේ තාත්තක කඩේ වැඩකන්න දවසක් බල්ලා කඩයට එනවා. ඒන්නෙ ලීනාමිත් එක් හිතවත්කමක් ඇතිකරගන්න බලාපොරොත්තුවෙන්. ඒයඇවිත් කඩෙන් ජූස්සකුදත්්බී ලීනාමිට කතා කරල යනවා මේ විදියට නාම ගැන හැමතොරතුරක් මාගෙන සහන් තිාගන්න. මහ එම එමින් ල නාමයෝ කොටු කරගන්න මගේ දැල එලෙනවා. එතනදි හෝබන්වා ලීනාමිට වැඩියෙන්ම සමීපෝයින්නයි කවුද කියලා. ඒ අතර ඉන්න ලීනාමිකගේ යහළුවන් වන යුන් මේ ජායුන්, චෝයුම්, සූජිින්සා යගේ තාත්තවගේම ලීනාමි වැඩකන්න කම්පැනිිකේ බොස් ජුන්යොන් මුලින්ම සැලසුම් කරන්නේ මෝන් ලීනාමිගෙන් ඈත් කරලා ඇව තනි කරගන්න. මේ අතර බොස් ලීනාමිට පඩි වැඩි කරනවා ඒ මේ ගැන ලීනාමි විතරක් හසින් කියවා. නමුත් ලීනාාමිගේ ජංගම දුරකතනයටට හයිකරලා තියෙන ඩිවස්ෙන් ජුනොන් මේ ගැන දැගන්නවා ලී නාමි ගැන ගඩක් සතුටෙන් ගෙදර යනවා මුත් ඒ සතුට වැඩිකාලයක් පවති නන්නෙ හෑ. බොස්ගේ ලීනාමිගේ අතර ඇතිවුණු සංවාධය අකරක් නෑ රහගෙනයටට පු ජුයෝ. එදා රෑම ලීනාමි දානාවගේ ඒයාගේෆිස්බුක් පේජ් එකගේ පෝස්ත එකක් දනවා එයායට ලැබුණු පඩි වැඩිවීම මදි බොස් ලෝබ කෙනෙක් වගේ කම්පැනය ගැන වැරදි අදහසක් සමාජගත වෙන විදිහට. මේක හැමෝම දකිවායින්ක ලනමේ. සිමයක් නොදන උදේම නගිටලා වැට යනවා. එඒ යනකොටම මේ පෝස්තක දැළ හඳටම කේන්තිගින් හිටපු බොස් ඒයව කම්පැණීකින් එලියට ඇදල දානවා මේ විදිටඒ කම්පැණකේ බොස් වයි ඒක වැඩකරපු ලීනාමිගේ යහළුවන්වයි ඇගේ නෑත් කරන්න ජුන්න්නොන්ට හැකියාව ලැබෙනවා දැන් ලීනාමිත් එක්කන්න එගේ අපපාට්මන්ට්ක එන්න හොඳම යහලුවවා සහ එයගේ තාත්තයි විතරයි. ලීනාමිගේ තාත් ගෙදර හිටියේ තනියම ලීනාමි තමගේ රැකියාව කරන්නයි අධ්‍යාපන කටයතුවලටයි පහසු නිසාම නගරයට ආසන්නේ තිබුණු අපපාට්මන්ට් එක තමයි හිටියේ මේ අත ජුන්න්නුන් තවදවසක් ලීනාමි තා ත ව টেෙනවා. ද ලීනාමි ගඩක් ලාම අත්තෙක් කතාකර ඉන්නවා. ජුන්යන්ගේ තියෙන ප්‍රියමනා අපප කඩවසම් පෙනමනිසාම ලීනාමිගේ තත් මේමනකොට ටිකක් විතර ඔහුගේ පැත්තට හැල්ලා තිබුණවා මේ දෙන්න කතා කරින්න්න ලීනාමගේ තාත්තා ගඩක්වෙලාකින්නම් බලාගෙන ඉන්නවා ජුන්ගේ හැසරීම නිසා හොඳින් බලාගෙනඉන්න තාත්තට එයගේ හැසරීම ගැන සකහිතනවා. ඉතින් එඇත්තක් වැඩි හිතවත්කමක් තියාගන්න එපා කියලා තාත්ත ලීනාමිට අවවාද කරනවා නමු ලීනාමියක වැඩිය ගන් ගන්න නැහැ. මේනිසා තාර්තයි ද අයි අතරේ බයින්බස්වීමකොත් සිද්ව වෙන. ො නමුත් තමන්න කම්පැනකෙන් අයින්කරපුය ගැ ීනාමි ගඩක් දුකෙන් වගේම කේන්තිෙන් තමයි හිටියේ. මේ වැඩේ කරපුගෙනාව හොයාගන්න ලොකු ුවමනාවක් ලීනාමිට තිබුණා. එයා මේ ගැන ජුන්්‍යන්ට පවසනවා. ලීනාමිව එයාගේ හොඳම යහළුවන්ගෙන් ඈත්කරවගන්න මේක උපායක් විදියට ඔහ පවිච්චි කරනවා. ජුන් පවසනවා මේ වගේ කක්රන්න පුුවන් ඔයාල් ලඟින්මන්න කෙනෙක්ට විතරයි කියලා. ඉතින් ලීනාමි තමාගේ කාමර එකටින්න යාළුව මේක කරන්න ඇති කියලා සැකකරලා එයාට බන්නවා. මේකින් ගොඩක් හිත රිදවගන්න යාළවා ලීනාමියෝ දාල එයන්න යනවා. ැන් යොන් වැඩේ ගොක්තුරට සාර්ථකයි දැන් ඉන්නන්නේ තාත්තා විතරයි ජුනොන් දසක් වැැස්සතින්න රාත්‍රියක් යනවා ලීනනාමිගේ තාර්ත්තා තනියම ඉන්න ගෙදරට ගිහින් යාව අල්ලගෙන අතපයි ගැටහලාටත් බැඳලදාලා තියාගෙන ඉන්නවා. එහෙමිඳල එයා ලීනාමිගේ තාත්තගේ ෆෝර්න කත් අරගෙන ඒෙන් ලී නාමිට මැසේ් එකක් දානවා.ඒෙතින්න්න එයා කඩේ වාහල ටිකකාලයකට ඇවිදින්න වෙනරටකට යනවා කියලා ඉතින් ලීනාමිත් මේක විශ්වා කරල ඉන්නවා මෙ අරි පොලිසිය ජුන්නො ගැ තොරතුර ගොඩක්හොයාගන්නවා ුන් ොන් මේ වන කොට මේේවිට ෆෝන් වලින් රවටල. තරනියෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කල්ලා තියෙනවා ඔන්ගේ මලසිරු තැන්තැන්වලින් හම එන්න පටන් ගන්නවා. මේ ගැන පරිීක්ෂණ කරන්න පොලිසියටට ුන්නොන් නැතිල එන්න තැන හො ගන්න හැකියාව ලැබෙනවා එතැට ෙල්ල පරික්ෂාරනකොට එය රව්ටපු තරුණයන් ගැ ොරතුරු විශාල ප්‍රමාණයක් පොලිසියට දැනගන්න හැකියාව ලැබෙනවා මෙ අතරේ ලීනාමිගේ නමත් තියෙනවා. පොලිේ මේ ගැන ලීනාමිට පවසනවා. මෙ අතරේ පොලිසියටට තමන් ැ ඉව වැටිල කියෙලා දැනගන්න ජුන්නන් ලීනාමිගේ තාත්තවත් හිකරගෙන ඒගෙදර හැංගිලා ඉන්නවා මෙ අතර ලීනාමි පොලිසින්දන් තමගේ මහගෙදට එනවා. එතනදි පොලසින් පවසනවා බැරිවෙලාවත් ජුන්න්නොන් පැමිින්යොත්තමාමට කතා කරන්න කියලා ඒම කියලා ගේතතුල්ට යන ලීනාමිත් ජුන්න්නොන් සින් අල්ලගන්නවා පස්ස ුනොන් ලීනාමිවයි ඇයගේ තාර්තවයි ගෙදර බාතරූම්ම කස්සරදාලා එයාලට ගොඩක් වදෙනවා මේතර ලීනාමගෙන් ගොඩවෙලාගින් මුකුත් පනිිවිඩක්කාපු නැතිනිසා සැකහිතෙන පොලිසිය ලීනාමිකි ෙදරට නැතවතාවක්ෙනවා එතනදි ජුොන් පොලසිට පහර දෙන්න උත්සාහ කරනවා මේ සටනින් ජුයොන් පාධ වෙලා බිමවැටනවා අවසා දි නනාමි පොලිස් නිලධරයෙක් පිස්තෝලක් ඇදල. එ ජයොන්ට වැඩිතියෙනවා නස් විකෘත්තියුණු ගාතකයගේ ඉරනම මේ විදියට අවසාන වවා ඉති මේ දවස් විසි තුන වුද නිුත් වනු අලත්මලුත් ෆිල්ම් එකක් ඒගේම කුතුහලේ වැඩියන් තියෙන ෆිල්ම් එකක්. තින් මේ ෆිල්ම් එක බල්ලලා ඒ හරිම රසේ ගන්න කියලා ඉල්ලන්න ගමම්ම ප චනල්ල සබස්ක්‍රයිප් කරන්න කියන පුංචි එල්ලේ මත් ඔයාලගෙන් කරවා. ඉතින් මේ විදිිය අලුත්මලුත් මූ විව වික්කින් හම බලාපොරොත්වය අද අපි සමුගන්නවා සියලොම දෙනට සුබ දවසක්.